ඇවිල්ලා යමංකො මාත් එක්ක අපේ පොට් එකට. උඹල ගියාම පුදුම වෙයි. නොඑක් පන්නේ දේවල් තියෙනවා බං මත් වෙන්න. හෙලෝ ලොක්කා, ඔන්න මගේ පළවෙනි දවසේ මං අල්ලගත්ත සුපිරි කොල්ලෝ දෙන්නෙක්, පොඩි උන් දෙන්නෙක්. හැබැයි සුපිරිම ඇම්ඩෝ. මුන් දෙන්නට හොඳට බඩු ඕනා. අපි මුන්ට ඕනි දේවල් දීලා අපේ වැඩේ මුල්ලව කරගන්න බලමු. ඔයානේ මෙහෙට අලුත්, ඔයා පරිස්සමින් යන්න. මගදී අර පෝරිසාදියෝ දෙන්න එහෙම හම්බුනොත් කතාවට යනව නෙවේ. මගේ කොල්ල වුණත් තාම පොඩීනේ, මෝරලා නැහැ. එයාලා ටක් ගාලා ඕනිම දෙයකට අහු වෙනවා. මල්ලි, ඔන්න අපි පොට් එකට ආවා. මං ඇතුළට ගිහිල්ලා ලොක්කට කතා කරගෙන එනකන් ඔයාලා දෙන්න මෙතනට වෙලා ඉන්න. කොහෙටවත් යන්න එපා. තේරුණාද? අපි ඇතුළට ගිහිල්ලා ඔයාලට ඕනි දේ පාවිච්චි කරමු. අඩේ මේ මම නම් කියන්නේ මූ බොරුකාරයෙක් බං. නැත්තම් ඔතන්ට ගිහිල්ලෙන්න ඔච්චර වෙලා යනවද? බලපන් දැන් කොච්චර වෙලා බලාගෙන ඉඳියද කියලා. මම නම් කියන්නේ මචං මේක හරියන්නේ නැහැ. අපි යමල්ලා ගෙදර. බලපන්කො බං මෙහෙමත් රස්තිය ඇදි වෙන්න පුළුවන්ද? ඒක තමයි බං. යකෝ ඔතන්ට ගිහිල්ලෙන්න ඔච්චර වෙලා යනවනම් මූ වෙන කොහෙට හරි ගියා නම් මූ ජීවිතේට දකින්න හම්බෙන්නේ නැහැ. මොකෙද්ද බං මේ ගල් බමුණ? යකෝ කට තිබ්බ පළියට කෑ ගහන්න එපා. ඕකට ඇහුනොත් අපි තුන් දෙනාම ඉවරයි. තන්නවනි මුන් කුඩුකාරයාකෝ. අපි තුන් දෙනාම මරලා දාන්න උනත් මුන්ට පුළුවන්. මෝඩයෝ වගේ කෑ ගහන්න නැතුව දෙන්නත් එක පොඩ්ඩක් ඉවසපල්ලකෝ. උඹලට හැම දෙයකටම ඉවසන්න පුළුවන්. මේ වගේ වැඩකට ආවට පස්සේ පොඩ්ඩක් ඉවසන්න බෑ. මොකද බම්බලා? හරි හරි අපි ටිකක් ඉමු. අනේ නංගි, අපේ කොල්ල කවදාවත් මෙච්චර පරක්කු වෙලා නැහැ. අතිරේක පන්ති තිබ්බත් මෙච්චර වෙලා තියන්නේ නෑනේ. අනික මම නම් හිතන්නේ මේ දවස්වල අතිරේක පන්ති තියයි කියලා. මේ කොරෝනා ඇස්සේ. අයියෝ මට නම් තේරෙන්නේ නෑ මොනව කරන්නද කියලා. මං කිව්වනේ අක්කේ මේ පැත්ත එච්චර හොඳ පළාතක් නෙවෙයි කියලා. මේ වගේ ඉන්න කොල්ලන්ට එකතු වුණොත් පුතාගේ ජීවිතේ තමයි කාලකන්ණි වෙන්නේ. ආයි යහමකට ගන්නව නම් බොරු. බොහොම පරිස්සම් කරන්න ඕනේ ළමයිව. 3:10යි. තව ටිකක් බලමු නේද නංගි. මට නම් ඉතින් අද ගෙදර ගිහිල්ලා ඉන්න හම්බෙන්නේ නැහැ. යකෝ මම හිතුවේ නෑ බං මෙච්චර පරක්කු වෙයි කියලා. හරි හරි බං පොඩ්ඩක් ඉඳපන්. අපිටත් ඉන්නවා අම්මලා තාත්තලා. අපිටත් බයිනවා. චුට්ටක් දැන්නා කියලා පතුර යනවෙයි. මේ අපි ඉන්නේ අසාගේට. මල්ලිලා මං පොඩ්ඩක් පරක්කුනා නේද? ආ අයියේ මොන පරක්කුවක්ද? ඒකට කමක් නෑ. එහෙනම් යමු නේද මල්ලි? එන වෙලකු මගේ පස්සෙන්. වරෙන් වරෙන් හිච්චා. අඩෝ කොහෙද බම් මේ එකයි යන්නේ? ඒකනි බං යනවා යනවා ඉවරෙකුත් නෑ. මූ අපිව මරන්නවත් එකයි යනවත් දන්නේ නැහැ. බලපන්කො මේ බිල්ඩින් වල පරණ පාට. පිස්සු විකාර කියවන්නතු වරෙල්ලකො යන්න. මූ එහෙම එකෙක් නෙවේ. ඒක දැක්කම තේරෙනවා. බොස් කොල්ලෝ ටික එක්කන් ආවා. ඇතුළට එන්න කියන්නද? ආ බොබි ඔය ආවද? ආ එක්කන් ඉන්නකො බලන්න. මේ කොල්ලෝ ලීක් කරන එකක් නෑ නේද? නෑ බොස් කීයටවත් නෑ. මුන් මහා බේබද්ද ටිකක්. මුන්ට බොන්න විතරයි ඕන. ඒ හින්දා බොන්න දීලා ඕනි වැඩක් කරගන්න පුළුවන්. බොස් බය වෙන්න එපා කිසිම දෙයකට. බොබි කියනවනම් එච්චරයි. එක්කන් එන්නකො බලන්න ඇතුළට. එයාලා ඉල්ලන ඕනිම දෙයක් දෙන්න. හරි බොස්. මල්ලි 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 ඇතුළට එන්න බොස් කතා කරනවා. ඒ සුද්දා බලපංකො බං මේක ඇතුළේ හැටි. කට වහගෙන ඉඳපන් යකෝ. මොනවද කියවන්නේ? උඹ කියන්නේ මට මේක අස් කරන්න කියලාද? බොස් අර කොල්ලෝ ටික එක්කරගෙන ආවා. ආ බොබි එක්කරගෙන ආවද? කෝ බලන්න. බොබි මේ කොල්ලෝ තුන් දෙනාද කිව්වේ? ෂා සුපිරි කොල්ලෝ තුන් දෙනෙක්නේ. අපිට වැඩ ටික කරගන්න නම් නියමෙට මැච් වෙනවා. කමක් නෑ බොබි මෙයාලට ඕනිම දෙයක් දෙන්නකො අර රූම් එකට එක්කන් ගිහිල්ලා. හරි බොස්. මල්ලිලා යමු ඇතුළට. අනේ නංගි මේක හරියන පාටක් නෑ. 4 වෙලාව. බලන්නකො තාම කොල්ලා ගෙදර ආවෙ නෑනේ. මොකක් අක් කරදරයක් වෙලත් දන්නේ. අනේ නංගි දැන් මම මොකද කරන්නේ? අක්කේ තවත් බලන් ඉන්න එකේ තේරුමක් නෑ. ගන්නකො අයියට කෝල් එකක්. අයියට කෝල් එකක් කරන් කියන්න පුතා තාම ගෙදර ආවෙ නෑ කියලා. කතා කරන්න විදිහකුත් නෑනේ. එතකොට අයියා ගිහින් බලාවිනේ. අනේ නංගි මගේ කොල්ලට මොකක් හරි වුණොත් මම එක විනාඩියක්වත් ජීවත් වෙන්නේ නෑ. මගේ හැමදේම කොල්ලා. අපි දෙන්නට ඉන්නේ එච්චරයි.
නංගි මගේ කොල්ලට කරදරයක් වෙන එකක් නෑ නේද? අනේ මම පපුව පිටචරව නංගි. මං කොහොමද දරාගන්නේ? කතා කරන්න විදියකුත් නෑ. මට යන්න හිතනවා ගිහින් බලන්න. මගේ කොල්ල තාම ගෙදර ආවේ නෑනේ. හරි හරි අක්කේ. අයියට කෝල් එකක් ගන්නකෝ. කෝල් එකක් අරගෙන අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. අඬන්න නැතුව ඉන්නකෝ දැන්. අපිට තාම කිසි දෙයක් ආරංචුනේ නෑනේ. ඉන්න මං අයියට කෝල් එකක් කරන් බලන්න. මල්ලිලා මේක තමයි අපේ පොට් එක. ආගන්තුක කවුරු හරි ආවොත් අපි මේ රූම් එක තමයි යාලට වෙන් කරලා තියෙන්නේ. මෙතනට ඕනි තරම් කට්ටිය ඇවිල්ලා ගිහිල්ලා තිනවා. බලන්නකෝ ඔය හැම බිත්තියකම වගේ ඔය චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඒ ආපු ගියපු අය තමයි. බලන්නකෝ මල්ලි කොච්චර දක්ෂතා තියෙන මිනිස්සු මෙතනට ඇවිල්ලා ගිහිල්ලා තිනවද කියලා. ෂා මං හිතේ මේ ඔයාලා සල්ලි දීලා ඇඳපුවා කියලා. ඒවනම් සුපිරියටම ඇඳලා තිනව අයියේ. මාර දක්ෂෝනේ මේකට ඇවිල්ලා තියෙන්නේ. සිරාවටම බන් සුද්දා. අඩෝ අර බලහන්කෝ අරක. අඩේ ඒකනම් සුපිරියටම ඇඳලා බන්. ඇත්තටම අයියේ මේවා මොකෙන්ද අඳින්නේ? මල්ලි ඔය ගොඩාක් ඒවා ඇඳලා තියෙන්නේ අඟුරු වලින් මට හිතෙන්නේ. ඒව තමයි මැකිලා වගේ තියෙන්නේ. මල්ලිලටත් ඕන නම් ආන් අතන කූරු වගේක් තියෙනවා. අරගෙන එකක් අඳින්නකෝ. එතකොට ඔයාලා අපිට මතක් වෙන්නවත් නැතයි. 100ක්කටත් තිබුණත් එකක් අඳින්න බැරියයි. නැතුව නැතුව 100ක්කටත් තිබුණත් ඕනි තරම් ඇඳපල්ලා. තිහල්ලාකෝ දැන් තුන්දෙනාට මොනාද ඕනි කියලා. අයියේ මේකයි කතාව. අපිට දැන් උරලා උරලා හති වැඩිලා තියෙන්නේ. පුළුවන් නම් අදිනකොටම වදින එකක් දෙන්නකෝ. අදිනකොටම වදින එකක් නේ. ඉඳපන්කෝ මං අරගෙන එන්න. අඩෝ චූටියා බලපන්කෝ මං මෙව්ව ඇතුලේනේ සුපිරි බං. එළිය අම්බලන් වගේ වුණාට මං ඇතුලේ සුපිරියට තියාගන්නවා නේද බං. වරෙන්කො පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න. බලපන්කෝ සුද්දා මේ හිච්චගේ කට වැහිලානේ බං. මට හිතෙන්නේ බං මූ හොඳටම බය වෙලා ඉන්නේ. පිස්සුද බං මගේ ඔය බය ගෑවිලවත් නෑ. මට ඒක නෙවෙයි කල්පනා වුනේ. යකෝ අද ගෙදර ගිහිල්ලා හමාරයි. ඉතින් අද කණක් ඇහෙන්න හම්බෙන්නේ නෑ ගියාන්කෝ. අපේ අම්මා කණේ යන්න ගත්තම ඉවරයි ඉතින්. ඔන්න දැම්මා. ඔන්න දැම්මා පරණ CD එකම. වහගනින් වහගනින්. මල්ලිලා මෙන්න ගෙනාවා බඩු. මල්ලි මේක ඔයා ආවට ගියාට ගහන්න බෑ. ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණි ගානට ඇද ගන්න ඕන. එකටම මේක අතට ගනින්කෝ. දැන් ඕක අර මැද ඉන්න මල්ලිගේ අත නිප්පැත්ත හරවලා උඩට ටිකක් දාන්නකෝ. අයියෝ අයියේ මං ඕවා ගහලා තියෙනවා. ඔන්න ඕක ගනින් මචං මෙහාට මං ගහලා පෙන්නන්න. මං දවස් දෙක තුනක් ඕවා පාවිච්චි කරා මගේ යාළුවෙක් එක්ක. ඉතින් ඕක ගින්නක් නෑ මට නම්. මේ අනිත් අයට නම් කොහොමද දන්නේ? මට නම් ඉතින් කජු කනවා වගේ. ප්‍රමාණයක් නෑ අයියේ. මං එදා ටිකක් වැඩිපුර අරගත්තා. හැබැයි ඉතින් ටිකක් වැඩිපුර වැදුනා. එච්චරයි වෙනස. කොයි දේත් ඉතින් එහෙමනේ. යකෝ මුගේ ආච්චිට හාල් කරන්න. මං ඔය වයසේදී රතිඤ්ඤා කරලක් අපත්තු කළනේ. මූ වෙනවනේ අපෝ මට කුඩු ගන්න හැටි උගන්වන්න. ෂි රටට ගිය කලක් මොනවද අයියේ කල්පනා කරන්නේ? ආ නෑ නෑ මල්ලි මුකුත් නෑ. මම මේ කල්පනා කරේ මේ මැද ඉන්න කොල්ලනම් හොඳටම පැහිලා. හරි හරි එව්ව වැඩක් නෑ. එහෙනම් තුන් දෙනාට කියා දෙන්න දෙයක් නෑනේ. ඕනි තරම් ඔතන තියෙනවා බඩු. මට හිතෙන්නේ රුපියල් 10000ක 15000ක විතර බඩු ඇති ඔතන. දෙන්න තුන් දෙනාත් එක්ක ගහන්න කොහේ නම්? ගහලා ඔය බඩු මල්ලි ටිකක් සැරයි. ඒක කියන්න එපා මුලින්ම. ඉතින් එහෙනම් වැඩි කරගන්න. හරි හරි හරි. එහෙනම් මං ගියා. මේ දැන් ඉතින් ගල් බමුණ වගේ බලන් ඉන්න එපා. බලපන් මගේ කකුල් දෙකත් එක්ක වැවුලනවා. දාපන්කෝ. ඔයින් ටිකක් දාපන්කෝ මගේ මේ අත උඩට. ඒ මොකද බොලෝ අත වැවුලන්නේ? ඕක ටිකක් දාපන්. අන්න හරි දාපන් දාපන්. හරි හරි හරි. ඔය ඇති ඔය ඇති. ඔන්න බලාගනින් කුඩු ගහන විදිය. මෙන්න මෙහෙම බෙල්ල පාත් කරා. ෂා සුපිරි බඩු බං. නියම ගානට සැරට තියෙනවා. මේක මෙහෙම නෙවෙයි බං. ඊයන් කොලේ උඩ තියලා ටිකක් රත් කරලා අදින්න ඕන. දැන් ඉතින් ඒව හොයන්න බෑනේ. උන්නු හැටියට මලා මදිද කියලා හෙව්වලු. ඇදපන් බලන්න දෙන්නම. අඩෝ මේ උඹලා අදිනකොට මටත් ආස හිතෙනවා බං. ඒ මොන වගේද බං ඕක? යකෝ ඕනි දෙයක් රසයිද කියලා බලන්න. කාලා බලන්න ඕන. උරන් උටන් වගේ බලන් ඉඳiate
ප්‍රසජි කියලා කියන්න බෑනේ. මං කියනකොට පොඩ්ඩ ඇර බලහන්කො. ඔන්න මයි අම්මට නෑ වැදිනවෑ. අම්මා. හරි හරි. දැන් බෙරේ බලපන්කො. මම මේ දාලා තිනම හරිද කියලා. ආන් රයිට් පුතා. ආන් රයිට්. දැන් කුඩු ටික ඉහළට යනකන් ඇදපන්. ඇදපන් දෙපාරක් විතර ඇදපන් කුඩු ටික ඉවරනකන් ඇදපන්. ඇදපන්. That's right, very good. නියමිට කරා, නියමිට කරා. සුපි, සුපිරි. ඒයි, ඒයි, තමසේ, තමසේ දැන් අදින් නැද්ද? දැන් තමසේ එහෙමද කියන්නේ? අද ඇද්ද නැත්තම් අපේ යාළුකම් ඉවරයි. හරි? ඔබ මොකද කියන්නේ? මේ යාළුවාද වටින්නේ ඔබගේ හිතද කියලා ඔබ තීරණය කරගනි. හරිද? එච්චරයි කියන්නේ. අනේ බං, මමත් ආසයි. ඒත් මගේ අම්මගේ තාත්තගේ බලාපොරොත්තු. අනේ මට බෑ බං. අනේ මට බෑ. ආ, උඹ එහෙමයි. හරි. හරි හරි. අපි යාළුවෝ නෙවෙයි අදින්දර අපි අඳුරන්නේ. හරි. අපි අඳුරන්නේ. එහෙනම් කොල්ලෝ අපි ගියා. උඹ ඕනි දෙයක් කරගනින්කෝ එහෙනම්. හරි. රයි. අනේ දෙයනේ. දැන් මම මොකද කරන්නේ? යාළුවද? අම්මයි තාත්තයිද? මට තේරෙන්නේ නෑ. හාය යාළුවනේ, වීඩියෝ එක හොඳයි නම් මෙන්න මෙතන තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා අර ඊට පොඩ්ඩක් එහෙන් තියෙන බෙල් අයිකන් එකත් ඔබලා ටච් එකේ ඉන්න. අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාලට බලන්න පුළුවන්. හරි, එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න. බුදු සරණයි, ජේසු පිහිටයි. මේ වාගේ ආදරණීය මදුතුන් හැමදාම පරිස්සමින් ඉන්න.